අපි දන්න තරමින් නම් ඇත්තටම වයිබ්‍රේනියම් කියන්නේ ෆික්ෂනල් නැත්නම් මනක්කල්පිත ලෝහයක්. මේ ලෝහ වර්ගය මුලින්ම අපි අතරට ආවේ 1966 දී ආපු ඩෙයා ඩෙවිල් හෑෂ් 13 කියන කොමික් එකෙන්. ඒ ස්ටෑන්ලි සහ ජෝන් රොමීටා කියන දෙන්නා එකතු වෙලා තමයි මේ කොමික් ඉෂුව එක ක්‍රියේට් කරේ. මේ ලෝහය ගැන කිව්වොත් මේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. වකන්ඩන් වයිබ්‍රේනියම් සහ ඇන්ටාර්ක්ටික් වයිබ්‍රේනියම් තමයි ඒ. ඉතින් නමින්ම තේරෙනවනේ මේවා පිහිටලා තියෙන්නේ කොහෙද කියලා. ඉතින් අපි අදගෙන ආවේ මේ දෙක වෙන වෙනම හැතුව පොදුවේ වයිබ්‍රේනියන් වලින් හදපු MCU එකේ තියෙන සුපිරිම වෙපන් පහක් ගැන. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. කැප්ටන් ඇමරිකා නම කිව්වහම ඔයාට මතක් වෙන්නේ මොකක්ද? අපේ කැප්ගේ ශීල් දෙක නේද? 1940 ගණන් වල ඩොක්ටර් මයිරන් මැක්ලේන් ක්‍රියේට් කරපු මේ ශීල් දෙක වයිබ්‍රේනියන් වලින් හදපු බලවන්න වෙපන් එකක් කිව්වොත් නිවැරදි. දෙවැනි ලෝක යුද්ධය කාලේ ඇමරිකානු සොල්දාදුවන්ට වාසියක් ගෙන දෙන හොඳ වෙපන් එකක් හදාද ඉදදී තමයි අහම්බෙන් නොදන්නා ද්‍රව්‍යයක් එක්ක වයිබ්‍රේනියම් අන්තර්ක්‍රියා කරලා මේ මිශ්‍ර ලෝහය හැදෙන්නේ. මේක විනාශ කළ නොහැකි එකක් වුණා. පස්සේ මේක පලිහක ආකාරයකට පත් කරලා අපේ කැප්ට දෙනවා. එතන ඉඳලා අපේ කැප් ශීල් දෙකෙන් වැඩ පෙන්වන්න පටන් ගත්තා. මේක වර්ණගන්වල තියෙන්නේ රතු සුදු නිල් කියන පාටවලින්. ඒකත් ඇමරිකන් ෆ්ලැග් එකේ පාටින්ම තමයි. නෙක්ස්ට් අපි කතා කරන්න යන්නේ බ්ලැක් පැන්තර්ගේ සූට් එක ගැන. මීට වසර දහස් ගානකට කලින් උල්කාපාතයක් විදියට වකණ්ඩාවට වැටුණු ලෝහයක් තමයි මේ වකණ්ඩන් වයිබ්‍රේනියම් කියන්නේ. මේ උල්කාපාතය වැටෙන්න කලින් අපේ මේ වකණ්ඩාව ගොඩක් දුප්පත් වගේම ගොවිතැනෙන් ජීවත් වුණු ජාතියක් සහ භූමියක්. ඒත් මේ උල්කාව වැටුණට පස්සේ මේ ප්‍රදේශය ක්‍රමයෙන් ලෝකයේ දියුණුම දියුණු රාජ්‍යයක් බවට පත්වෙනවා. ඉතින් මේ වකණ්ඩා ජනතාවගේ සංස්කෘතිය හැටියට එහි වැසියන්ගෙන් එක්කෙනෙක් තවත් කෙනෙකුට කරන අභියෝග ක්‍රමයකින් නායකයා තෝරගන්නවා. ඔහුත් ඒ වලියෙන් දින්නට පස්සේ නැත්නම් තමන් සුදුස්ස කියන එක ඔප්පු කරාට පස්සේ මේ වයිබ්‍රේනියම් බ්ලැක් පැන්තර් සූට් එක දෙනවා. මේක පළඳින කෙනාට වෙඩි උණ්ඩ පාරවල් වලින් බේරීමේ හැකියාවක් අඳුරේදී හොඳට පෙනීමකුත් ලබා දෙනවා. ඔන්න ඊළඟට අපි කතා කරන්න යන්නේ ඩොක්ටර් ඩූම්ගේ වයිබ්‍රේනියම් ආම එක ගැන. මේකත් වයිබ්‍රේනියම් වලින් හදපු තවත් සුපිරි ඇඳුමක්. මේ ඩොක්ටර් ඩූම් කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක් සහ සුපිරි විද්‍යාඥයෙක්. මෙයා දවසක් කරපු පරීක්ෂණයක ගණනය කිරීමක වුණ අත්වැරදීමක් නිසා ඔහුගේ මූණ විකෘති වෙනවා. ඊට පස්සේ එයා ලැට්වේරියාව කියන ගෝත්‍රික ගමට යනවා. මෙහිදී මෙයා ලැට්වේරියාවේ බලය අත්පත් කරගෙන පාලනය කරනවා. මෙතනදි මෙයාට හම්බ වෙනවා වයිබ්‍රේනියම් ලෝහය. ඒ වගේම එයා හොයාගන්නවා මේ වයිබ්‍රේනියම් වලින් ඩූම්ගේ අඳුරු මායාවන් වල බලය වැඩි කරන්න පුළුවන් කියලා. මේක දැනගත්තට පස්සේ ඩූම් කාරයා මේ වයිබ්‍රේනියම් වලින් සුපිරි ආමා එකක්. ඒ විතරක් නෙවෙයි මේ වික්ටර් කියන හාදයා මේ වයිබ්‍රේනියම් වලින් හදනවා සුපිරි රොබෝ හමුදාවක්. මේ ඇඳුමත් එක්ක ඩූම් හාදයත් එක්ක හැප්පෙන්න බැරිය කියලා දැනගත්තු බ්ලැක් පැන්තර් වයිබ්‍රේනියම් නිෂ්ඵල කරලා දාන්න සමත් වුණා. ඒකත් එක්ක ඩූම්ගේ ආමා එක යූස් කරන්න බැරි එකක් වුණා. කොහොම වුණත් ඩූම් හාදයා මේ ආමා එක ඇඳගෙන ඉද්දී පැන්තටවත් මෙයාව ලේසියෙන් පරාජය කරන්න බැරි වුණා. ඔන්න අපේ හතරවෙනි වෙපන් එක විදිහට අපි කතා කරන්න යන්නේ හෝකයිගේ ඊතල ගැන. අපේ හෝකයි කාලයත් එක්ක ගණන් කරන්න බැරි තරම් ඊතල යූස් කරලා තියෙනවා. ඒත් ඒව එකක්වත් ආක්ටික් වයිබ්‍රේනියම් වලින් හදපු ඇරෝස් තරම් බලවත් උනේ නම් නැහැ. මේ ඇරෝස් වලට ඇඩමැන්ටියම් ඇතුළුව ඕනම ලෝහයක් අණුක බන්ධන බිඳලා දාන්න සහ ඒව ද්‍රවවලට පත් කරන්න පුළුවන්. අල්ට්‍රෝන් වගේ මිනිමරු ඔටෝමැටික් මැෂින් එක්ක සටන් කරන්න හෝකයිට මේක සුපිරියටම හෙල්ප් කරා. හොකී සතුව ඇති ඇරෝස් අතර පුපුරණ ඇරෝස්, ඇසිඩ් මිශ්‍ර ඇරෝස් කොච්චර තිබුණත් අපේ හොකී මේ වයිබ්‍රේනියම් එක ආයුධයක් වුණත් පාවිච්චි කරන්නේ පට්ටම අරපිරි මැස්මෙන්. ඔන්න අපේ අවසාන වෙපන් එක වෙන්නේ ඒජන් සීරෝගේ සූට් එක. මාවෙරික් කියන සුපිරි වීරයා සේබටූත් අතින් හොඳටම තුවාල වුණාම වෙපන් එක්ස් එක්ක කටයුතු කරන්න අකමැත්තෙන් උනත් කැමති වුණා. මේකෙන් පස්සේ මෙයාව ඒජන් සීරෝ කියලා හඳුන්වන්න පටන් ගත්තා. මේ කරපු වැරැද්ද ගැන පසුතැවෙන්න ගත්තු ඒජන් සීරෝ තමන්ටම වෛර කරගත්තා වගේම සියදිවි හානි කර ගැනීමේ සිතුවිලිද තිබුණා. ඒජන් සීරෝගේ ඇඳුම වයිබ්‍රේනියම් වලින් වියපු එකක්. මේකේ ඉෆෙක්ට් එකක් විදිහට මෙයාට කිසිම සද්දයක් නැතුව සයිලන්ට්ව ඕනෑම තැනකට රිංගලා යන්න පුළුවන් හැකියාවකුත් ලැබුණා. ඒ වගේම මොහුට අඳුරේදී ආලෝකයේ වර්ධනයේ හැකියාවද ලැබිලා තියෙනවා. ඒකෙන් මෙයාව හඳුනා ගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් අද අපි ගෙනාවේ මාවල් විශ්වයේ තියෙන සුපිරිම සහ බලවත්ම වයිබ්‍රේනියම් වලින් හදපු වෙපන් පහක් ගැන.
ඉතින් අපි මීට කලින් MCU එකේ පවර්ෆුල්ම වෙපන් 12ක් ගැන වීඩියෝ එකක් වගේම ස්පයිඩර්මෑන් සහ අයන්මෑන් ගේ බලවත්ම සූට්ස් ගැනත් වීඩියෝ ගෙනාවා. ඔයාලා තාම ඒව බැලුවේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තියන්නම් ඒවත් බලන්න කියලා මතක් කරනවා. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, share කරන්න කියලා මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.